ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා කිසිම අදනමක් නැතිව උසාවියේ කාලය නහස්ති වුණා. මේ නඩුව ඇසීමෙන් තවදුරටත් ඇසීම කිසිසේත් අවශ්‍ය නැහැ. ඒ වගේම මේ උසාවියේ අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා නඩු ගාස්තු හැටියට රුපියල් 500,000 ජූලි 31 වෙනිදාට පෙර ගෙවන්නේ කියලා පෙත්සම්කරුට නියෝග කළා. උසාවිය නොමඟ යැවීමට මේක උත්සාහ හැ. විශේෂයෙන්ම නීතිඥයෙකු ඒ ප්‍රයත්නය දැරීම හෙලා දැකිය යුතු කරුණක් කියලා බොහොම වැඩි දෝෂාරෝපණයකට ලක් කළා මේ නඩුව ඉදිරිපත් කිරීම. ඉතින් අත වශයෙන් මේක අපේ සම්පූර්ණ අධිකරණ පද්ධතිය අවභාවිතා කිරීම. ඒකෙන් දැන් මේ නඩුව විසි කරලා දැම්මා. ඒ වගේම ගියේ සතියේ මේ විදිහ නඩුවක් දෙනව කියන පුද්ගලයා ඉදිරිපත් කරපු නඩුව මේ විදිහටම උසාවියේ ප්‍රතික්ෂේප කළා. දැන් මේ ප්‍රශ්නේ ඉවර. දැන් වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 4ක් තියෙනවා. නඩු 4ක්. ඒ ඔක්කොම නඩු වල බොහොම පැහැදිලිව කියන්නේ ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5යි අවුරුදු 6 නොවේ. ඒක එහෙමම සඳහන් වෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තිය 2 වගන්තිය. දැන් කිසිම විදිය සැකයක් ඒ සම්බන්ධයෙන් නැහැ. බලාත්මක නඩු තීන්දුව කීපයක් තිබෙන නිසා ඒක දැන් අවසానයි ඒ ප්‍රශ්නේ. ඉතින් අපිට කියන්න තියන්නේ මේක කරන හා කරවන පුද්ගලයන් පිළිබඳ අපේ සමාජයේ ලොකු පිළිකුලක් තිබෙනවා. දැන් මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙනවා තව දවස් දෙකකින්. එහෙනම් මේ බදාදා ජූලි 17 වෙනිදා ඒ බලය ලැබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ඒ අය නීතියට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ මැතිවරණය අනිවාර්යෙන් පවත්වනවා නිසි කාලයේ. ඒ කියන්නේ සෙප්තැම්බර් 17යි ඔක්තෝබර් 26 අතර උසාවිය ඒක වළක්වමින් නියෝගයක් නොදුන්නා. දැන් ඉතාමත් පැහැදිලි ඒ විදිය නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන්නේ නැහැ. ඒකද අපි දන්නේ අපි මම නම් විශ්වාස කරන්නේ මේ අය තමන්ගේම කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් මේවා ඉදිරිපත් කරනවා කියලා ගිය සතියේ මේ සතියේ පැහැදිලිව මේ පිටිපස දේශපාලන හස්තය පිළිබඳව අපි විශ්වාස කරනවා. ඉතින් අපි මේකට මැදහත් වුණ සමාජ ජන බලවේගයේ මහලේකම් රන්දිත් නැතිම් බණ්ඩාර මහතුමා අපේ අරමුණ වුණේ අපේ රටේ සංස්කෘතියේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන වෙන කිසිම ඓතිහාසිකම දෙපින්ද පුළුවන් කමක් නැහැ. ඡන්ද අයිතිය නැත්නම් අවුරුදු 5කට සැරයක් අපේ ජනතාවට තියෙනවනේ අයිතිය ජනාධිපතිවරයෙක් පත් කරන්න පාර්ලිමේන්තුවට පත් කරන්න. දැන් ඒ අයිතිය සුරක්ෂිත වුණා ශ්‍රී ලංකා ජනතාවට. ඒ නිසා අපි මදහත් වුණා. ඒකෙන් අපි තෘප්තියක් ලැබුවා. අපි හිස නම ආචාර කරනවා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ රටේ ජනතාව පරමාධිපත්‍යය සුරක්ෂිත කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ ගැන සිතා බලන්න ඕනේ කියලා. දැන් මෙතන මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්නේ එයා වෙනුවෙන්. හැබැයි නීතිඥ කෙනෙක්ට වෙන අය වෙනුවෙන් උසාවිය හමුවේ පෙනී සිටින ඒ වෘත්තමය කටයුතු කිරීමට මේ පුද්ගලයාට හැකියාව තියෙනවාද කියන ප්‍රශ්නය සලකා බැලීම උචිතයි කියන අදහස ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ඉතින් බොහොම දැඩි විවේචනයක් කළේ මේ සම්පූර්ණ වගකීම් විරහිත ක්‍රියාමාර්ග පිළිබඳව. මීට දිනවට අධික කිනාට 105ක ගාස්තුවයි. එතකොට මේ අපි මේ ආණ්ඩුවට කියනවා රනිල් වික්‍රමසිංහලාට කියනවා දැන්වත් මේ ජෝකර් වලට නතර කරන්නේ. ඇත්ත වශයෙන්ම මේවා මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සාතික කරලා තියෙන ජනාධිපතිවරණයත් වැළැක්විය නොහැකි කියන කතාව අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය ලක් කරා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් කියපු කාරණේ තමයි මේ පෙත්සම් කරගේ පෞද්ගලික ස්වරූපයෙන්ම නෙවෙයි මේක එන්නේ. මුළු රටක්ම මේ පිළිබඳව බලාගෙන ඉන්නේ. ඒකින් ද
අධිකරණයක් මිස්ගයිඩ් කරන එක. අධිකරණයක් නොමග යවනවා, අධිකරණයක් නොමග යවනවා පෙක්ෂන්කරු මෙතන ඇවිල්ලා. ඒ මගින් පෙක්ෂන්කරුගේ ක්‍රියාවක් මගින් රටක් නොමග යනවා. ඒකින්ද අපි මේ රටේ ජනතාවට කියනවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව අර්ථකථන දීලා ඇති. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආපු වෙලාවේ අර්ථකථනය දුන්නා. මෛත්‍රීපාල සිරිසේනට අර්ථකථනය දුන්නා. ලෙනවට එදා අර්ථකථනය දුන්නා. ආයි ලෙනවාව එයාට අර්ථකථනය දුන්නා. අද නීතිඥෙක් අභියෝගයට ලක් කළා තුන වුණාටුන එයාට අර්ථකථනය දුන්නා. මේක 6ක් නෙවෙයි 5යි. මේ වැරදි අර්ථකථන ගේන්න එපා. ජනාධිපතිවරණයක් වළක්වන්න කිසිම හේතුවක් නැති බව මේ වෙලාවේ අධිකරණයට අධිකරණයේ අවධාරණය කළා. මේ කින පදනම් විරහිත පෙක්ෂන් වලින්. ඒකින්ද 19 කියන්නේ සම්මත වෙච්ච එකක්. ඒ සම්මත ඒ වෙච්ච එක පිළිබඳව කරුණු හොයන්න අධිකරණයට කිසිදු අධිකරණ බලයක් නැහැ. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ කොයාරි ඔප්පු ප්‍රදානයකදී කියනවා අධිකරණයේ තියෙන අධිකරණ බලයේ තියෙන පාර්ලිමේන්තුවේ කියලා. ඔන්නම කතාවක් කියලා තුන. එතකොට මේ අධිකරණයට අධිකරණ බලයේ තියෙන අධිකරණේ ඒක නිසා තමයි අදටත් විධායකය මැදිහත් වෙලා මේ සිද්ධ කරන අමනෝච්ච වැඩ ටික මේ සිද්ධ කරන ජනතා පරමාධිපත්‍යයට එරෙහි කටයුතු අදටත් යම් බැලන්ස් එකක් ඇතුව අදටත් මේ මිනිස්සුන්ට ඕන විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ වෙන මොකක් කන් නිසා නෙවෙයි අධිකරණය නිසා. අපි ස්තුතියන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අදටත් අදත් මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරා. දැන් මෙතනින් පස්සේ මං හිතන්නේ නෑ තවත් කෙනෙක් එයි කියලා මේ පිළිබඳව අර්ථ නිරූපණ ගන්න. ඒක නිසා හරි පැහැදිලි තව දවස් දෙකයි තියෙන කොමිසමට බල යනවා. බලය ගියාට පස්සේ ජනාධිපතිවරණයේ දිවේ තීරණය වෙනවා. ආණ්ඩුවේ අනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රතිඵල නිෂ්ප්‍රභා වුණා, සියලු අපේක්ෂා නිෂ්ප්‍රභා වුණා. ඒගොල්ලෝ බැලුවේ ජන මනසේ ව්‍යාකූලත්වය කතිකර. මේ එක එක්කෙනා දාලා බලනවා ජන මනසේ ව්‍යාකූලත්වයක් ඇති කිල්ලා, සැකයක් ඇති කළා, විතිකිච්ඡාවක් ඇති කළා. මේ මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් හදන. ඒ දෙගිඩියාව අද පහ වුණා. අද ශ්‍රේෂ්ඨාධිකරණය හරි පැහැදිලිව කළා. ඒ ප්‍රකාශයට පත් කරා 6 නෙවෙයි 5යි. ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒකින්ද හරි පැහැදිලි මේ තීන්දුව දැන්වත් අපි ආණ්ඩුවට කියනවා අනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් මේ තීන්දුව කියවන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් මේ වෙනකොට තහවුරු කරලා තිබෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය මේ ආකාරයට අධිකරණ ක්‍රියාමාර්ග හරහා පැහැරගන්නට ඉඩකඩක් නැහැ කියලා. ඒ වගේම දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයින්ට ඉතා පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. අධිකරණ තීන්දුව ගණනාවක් හරහා මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය තහවුරු කරමින් අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට තව දින දෙකකින් බලය ලැබෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන්, මැතිවරණ කොමිස සභාවේ සභාපතිතුමා ඇතුළු සමස්ත කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට කියලා. අවදුරටත් අධිකරණය හරහා මැතිවරණය ප්‍රමාද කිරීමේ ඉඩකඩක් නැහැ. නමුත් පහුගිය මාස ගණනාවක දේශපාලන ක්‍රියාදාමයන් දිහා බැලුවහම අවදුරටත් මැතිවරණය ප්‍රමාද කරන්න කුමක් හෝ ක්‍රමවේදයක් සොයාගනීද කියන එක පිළිබඳව මේ රටේ සමාජය තුළ බරපතල සැකයක්, සංකාවක් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය වහාම වළක්වා ගන්නට ඉඩකඩ තිබෙන මැතිවරණ කොමිසම සභාවට ඒ නිසා අපි තව අවධානයෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද දින කීපයක් කලින් තිබ්බා කියලා ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් ආකාරයකට ප්‍රමාද වෙන්න නීතියෙන් ඔවුන්ට කාලය තිබුණත් ප්‍රමාද වෙන්න වෙනත් කරු මේ හරහා මතු කරන්නට මැතිවරණය ප්‍රමාද කරන උත්සාහධාරණ පිරිස වලට ඉඩකඩ තිබෙනවා. බැල්මට එවැනි ප්‍රවණතාවයක්, බැල්මට එවැනි ඉඩකඩක් පේන්නට නැති වුණත් අපි දන්නේ නැහැ. මොකද අපිට තියෙන පූර්ව අත්දැකීම තමයි අපි මොන තරම් මේ පිළිබඳව හඬ ගෑවත් පළාත් පාලන මැතිවරණය පාලකයන්ට අවශ්‍ය පරිදි මේ වෙනකොට අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් දැමීමට ලක් කරලා තිබෙනවා. රටේ ජනතාව අද දවස පුරාම බලාගෙන හිටපු ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි ජනාධිපතිවරණය කල්යයිද නැද්ද කියන එක. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් පහුගිය කාලෙම මැතිවරණ වලට බය නිසා
ජනතාවගේ මතේ උරගා බැලීම සඳහා වූ මැතිවරණ කල්දාන්න අදාළ සැලසුම් ගොඩාක් ව්‍යාප්ත කරගෙන ගියා. එක වෙලාවකදී ජාතික ආණ්ඩුව හදලා මැතිවරණ තියන්න ඕනේ නැහැ කියලා කිව්වා. තව වෙලාවකදී ලෙනව කියලා පුද්ගලයෙක් ඉදිරිපත් කරලා පෙස්සමක් ඉදිරිපත් කරලා ජනාධිපතිගේ දුරකාලීන අවුරුදු 6යි කියලා කියන්න හැදුවා. දැන් තවත් වටේකින් දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරණේ කල් දාන්න ඕනේ කියලා දිගින් දිගට කිව්වා. අපි හිතනවා මේවා තනි පුද්ගලයන්ට තනියෙන් හිතලා මෙතන එකක් විතරක් නෙමෙයි. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඕනකම තියෙන තව මාසයක් දෙකක් හරි තුනක් හතරක් හරි පහක් හයක් හරි අවුරුද්දක් හරි ජනාධිපතිවරණේ කල් දාගෙන Tamange සාක්කුවට එන්න ඉන්න විපක්ෂයේ දේශපාලඥයෝ තව කී දෙනෙක් එයිද පොහොත්තුෙන් ලොකු කොටස ගලවලායිද සමගි ජන බලවේගෙන් කොටසක් එයිද කියන එකට බල තමයි මේ වෙලාවේ ජනාධිපතිවරයා ඉන්නේ. ඉතින් ඒකම එන්නේ මේ හොවණාවක් එක තමයි ජනාධිපතිවරණේ කල් දැමීම මැතිවරණේ කල් දැමීම කියන දේශපාලන අවශ්‍යතාවය ආණ්ඩුවට එන්න යන්නේ ඒකත් එක්ක ආණ්ඩුවේ අවශ්‍යතාවය ඊට කරන සමහර පුද්ගලයන් දැන් මේ වගේ විවිධ පෙස්සම් ඉදිරිපත් කරලා මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධිකරණයේ බලය අවභාවිතා කරමින් ඔවුන් තීන්දුව ලබා ගන්න හදනවා Tamanṭa ආශාගත විදිහට. හැබැයි අද දවසේත් අධිකරණය ඉතාමත් තීරණාත්මක තීරණයක් ලබා දුන්නේ ඒ තමයි මැතිවරණයේ කල් දාන්න බෑ කියන තීරණය නැවත වටේකින් ඔප්පු කරලා තියෙනවා. එතකොට දැන් රනිල් වික්‍රමසිංහලාට ඕන තරම් දැන් සලකුණු වෙලා තියෙන ඡන්දේ කල් දාන්න බෑ කියන එක අපි දන්නු ඉදිරි කාලනේදී මැතිවරණ කොමිසමට බලය යනවා ජනාධිපතිවරණයක් ප්‍රකාශිරපත් කිරීම සඳහා. හැබැයි අවමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සැලසුම අකුලගෙන නැහැ. අයි අපි එහෙම කියන්නේ ඔව් අවුගේ සතිය කැබිනට් එකට ඉදිරිපත් කරලා 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න අදාළ සාකච්ඡාව ගෙනල්ලා තියෙනවා. ඒක 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු මොහු නැවත වටේකින් ගේන්න යන්නේ 83 ආවගන්තියේ තාක්ෂණික වරද්දක් තියෙනවා. ඒ වගේම 32 වගන්තිය වගේම 62 දෙක වගන්තිය. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ දුරකාලය 5යි කියලා ඒ වගන්තිවල තියෙද්දී නැවත 83 ආවගන්තිය 5 වෙනුවට 6 කියලා තියෙනවා. ඒක වෙනස් කරන්න දැන් ජනමත විචාරණයක් ගේන්න පුළුවන් ද කියන සැලසුම තමයි ජනාධිපතිවරයා තල්ලුවමින් තියෙන්නේ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මතක් කරනවා එයාගේ තුරුම්පු ඔක්කොම ඉවර වෙවි යන්නේ. එයාගේ තුරුම්පු එක එක ගහනවා ඒක එක ඉවර වී යනවා. නැවත ජනතාවගේ සාකච්ඡාව ජනතාවට බලය ලැබෙමින් තියෙනවා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස මැතිවරණ සම්බන්ධ තීරණ ගන්න. ඉතින් අපි මේ රටේ ජනතාවට කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩපිළිවෙල, ඒ වගේම ඉන්දියාවට රටේ සම්පත් විකුණන වැඩපිළිවෙල, ජනතාවගේ සහන කපන, ජනතාවගේ අයිතිවාසිකම් මුල්ලඟනය කරන, මර්ධනය කරන වැඩපිළිවෙල ගේන්න තමයි අවමේක දවස් දෙකක් හරි දික් කරගන්නේ. ඒතන්නේ අපි කියනවා අද අධිකරණයේ හම්බවුණු තීරණය කියලා කියන්නේ තීරණාත්මක තීන්දුවක්. මේ තීරණෙත් එක්ක ඉස්සරහට අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ ආණ්ඩුව එළවා දැමීම සඳහා රනිල් වික්‍රමසිංහලාගේ දේශපාලන ගමන ඉවර කිරීම සඳහා වූ අත්කල් බැද ගැනීම ජන අරගල සම්දානියත් එක්ක කරමු කියන යෝජනාව අද දවසේදී අපි මේ රටේ ජනතාවට කරනවා. වසන්ත නිවර මැතිවරණයේ ජනාධිපතිවරයාද ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් කියලා යනවා කතාව? නෑ, දැනනම් අපි තීරණය කරලා නෑ. හැබැයි ඉදිරියේදී ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයා කවුද, ඒ වගේ මහමැතිවරණයේදී අපි ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන ඒ ඉදිරි තියෙන තව දින කිහිපයකින් රටේ ජනතාවට දැනුම් දෙන්න. ජනාධිපති අපේක්ෂකයා අපි බලමු.